අනිවාර්යයෙන්ම ඉතින් වාසනාවන්ත සුබදාසක් කියලා ප්‍රාර්ථනා කරලා සිල් දනාට ඉතින් මොනවත් දවසේ අපි හම් වෙන්නේ අලුත් වීඩියෝ ඔගොල්ලෝ අමාරු කියලා හිතාගෙන ඡේද ප්‍රශ්නන් ලේසියෙන්ම කොට දාන්නේ කොහොමද කියලා මම අදහස් ඔයගලන්ට කියලා දෙනවා. ඉතින් මුලින් මම කියන්නේ මේ මොහොතේ ඔයාලා ඔළුවේ තියාගෙන මොනවා හරි බැරණු තත්ත්වයක් ඡේද ප්‍රශ්න තමයි මට අමාරු මේ කොට දාන්න බෑ. ගොඩක් ලොකු ඡේද ප්‍රශ්න එනවද? කොහොමද උත්තරේ ගන්නෙ? කැටිකම නැද්ද? මේ වගේ ප්‍රශ්න ගොඩාක් ඔයගොල්ලන්ගේ හිතේ මේ වෙලාව තියෙනවා කියලා මම දන්නවා. ඉතින් මේ ඔක්කොම මම අද දවසේ ඔයගොල්ලන්ට විසඳුම් ලබා දෙනවා. හරි. මම මුලින්ම සරල ප්‍රශ්නකින් පටන් අරන් ක්‍රමයෙන් සංකීර්ණ ප්‍රශ්නෙට යන්න. සංකීර්ණ ගොම් බයින්න එපා. එහෙම ප්‍රශ්න නැහැ. ඡේද ප්‍රශ්න දෙන්නේ පෙරි 3යි 4යි නැත්නම් පෙරි 5ක් වගේ ඇති. ඉතින් මම කියලා දෙන්නම් මොන විදියටද අපි මේක නිවරද තේරුම් ගන්නෙ සහ කොහොමද අපි උත්තරේ ගන්නෙ කියලා. මුලින්ම මම ගත්තේ පෙරි 3ක ප්‍රශ්නයක්. අපි ඒකට උත්තරය අරගෙන සරලව ක්‍රමක්‍රමෙන් අපි ඉදිරියට යමු. පළවෙනි ප්‍රශ්නේ මෙන්න මේ විදිහට තමයි අදවස් තියෙන්නේ. දැන් ඉතින් ඔයගොල්ලන්ට හොඳට කියවන්න කරන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්න මෙන්න මෙහෙමයි තියෙන්නේ. අපි යමු කෙලින්ම ප්‍රශ්නෙට. ඊසාරම ඔංජහංගුගේ වස්සම්නිකා. ඊසාරම ඔංජහංගුගේ වස්සම්නිකා. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ මේ විදිහට දැන් තේරුම දැන ගන්නවා. මං කියද්දි ඔයගොල්ලෝ හිතා ගන්න ඕනේ තේරුම. හරිද? හරි. ඊසාරම මේ මිනිසා ඔංජි කවද්ද හංගුගේ මේ දැන් මම කියන්නේ අම්ක ස්ථානයකට මේ වගලන්ට කියලා දීලා තියෙන කීපසරයක් හංගුගේ වස්සම්නිකා මේ මනුස්සයා කවද්ද කොරියාවට ආවේ මේ අතීතේ මේ තියෙන්නේ ආවත් වස්සම්නිකා ආවේ කියන්නේ ඔයාලා දැන් මේ දැනගෙන තියෙනවනේ වර්තමාන කාලේ අනාගතේ අතීතේ මේ විදිහ දැනගෙන තියෙනවා ඉතින් මෙතෙන්දී අපි කෙලින් මේක තේරුම් ගන්න ඕනේ කෙලින්ම තියෙන්නේ ඉස්සල්ලාම වස්සම්නිදා වස්සයෝ ඒ කියන්නේ ඇවිල්ලා හරිද? කියන්නේ මේ කියාව කරලා ඕදා කියන්නේ පැහැදිලිද? ඕදා. ඕදා කියන එකෙන් ඕදා කියන එක තමයි වස්සය වෙන්නේ. ආවා කියන එක පැහැදිලිනේ. හරි. එතකොට ප්‍රශ්නේ මුලින්ම තේරුම් ගන්න මේ විදිහට. මේ මිනිස්සයා කවද්ද කොරියාවට ආවේ? වත්සන්නික ප්‍රශ්නාර්ථෙත් එක තියෙනවා. පැහැදිලිනේ. මුලින්ම ප්‍රශ්නේ තේරුම් ගන්න අන්නේ විදිහට. මෙතන ක්‍රියාපදයේ මොකද්ද? ඕදා කියන එක. ඒක කොමුණ කාලෙද තියෙන්නේ? අතීත කාලේ. ඒ කියන්නේ කරලා ඇවිල්ලා. එතකොට ප්‍රශ්නේ අහන්නේ කවද්ද කොරියාවට ආවේ? පැහැදිලිනේ. මුලින් මේ විදිහට ප්‍රශ්න තේරුම් ගන්න. පැහැදිලිනේ. හරි. ඊට පස්සේ අපි අනා කෙලින්ම ඡේදෙට. ඡේදෙ කියව ගන්න මෙහෙම. ඡේදෙ අවබෝධයෙන් කියව ගන්නවා. හරි. ඔන්න තියෙනවා දැන් මිනිස්සෙක විස්තරේ. ප්‍රශ්නේ තියෙනවා ඕන් ඒ කියන මිනිස්සෙක විස්තරේ තියෙනවා. එතකොට මේ විස්තරය ඇතුළේ තියෙනවා මේ මිනිස්සේ කවද්ද කොරියාවට ආවේ කියන එක. පැහැදිලිනේ. හරි. අපි යමු. ඔන්න චොනල් චුංගුක් සාරා ඉන්නිදා පැහැදිලිනේ මේ අපි දන්නවන චොනන් තුවන් ඉන්නිදා කියලා නම් පටන් ගන්න. එතකොට දන්නවා මම මෙතන තියෙන්නේ මම චුංගුක් කියන්නේ චීන. මම චීන රටේ මිනිස්සෙ. හරිද? චීන ධාතුකේ මම චීන ධාතුකේ වෙනවා ඉන්නිදා. හරිද? ඊට පස්සේ එතන තියනවාද අපිට ඒක අදාළයිද? ඒක අපිට වැඩක් නැහැ. ඒක නම් අපි ආයේ කියවන්න ඕනෙත් නැහැ. ඒක අයින් කරලා දැම්මා. හරි. ඔන්න ඊට පස්සේ දිනවා ඉල් නියොන් චොනේ ඉල්නියොන් චොනේ චොනේ කියන්නේ කලින් එතකොට පස්සේ නම් හුවේ පැහැදිලිනේ හරි ඉල්නියොන් චොනේ හංගුගේ වත්සම් නිදා දැන් මෙතන වත්සම් නිකා ආවද වත්සම් නිදා ආවා එතකොට මෙතන කියනවා කවද්ද ඉල්නියොන් චොනේ හංගුගේ වත්සම් නිදා මෙතනම උත්තරේ තියෙනවා මේ කියන ප්‍රශ්නේ තේරුම් ගත්තා නම් මෙතන උත්තරේ තියෙනවා අපිට දැන් මෙතනින් එහා මේ අපරෝ ඒ වැඩක් තියෙනවද මෙතනින් එහා මේ තියෙන දේවල් අපිට වැඩක් තියෙනවද අපට වැඩක් නැහැ මොකද මේ විදිහේ උත්තරය අපිට හම්බුණා මේ ඉල් නියොන් චොනේ හංගුගේ වත්සන් නිදා අහන්නේ ප්‍රශ්නේ මොකද්ද ඊසාරම ඔන්ජ හංගුගේ වස්සලෝ වස්සන් නිකා කවද්ද කොරියාට ආවේ තියෙනවා අවුරුද්දකට කලින් ආවා කියලා. පැහැදිලිනේ. එතනම උත්තරේ තියෙනවා. හරි. කමක් නැහැ. අපිට ඉගෙන ගන්න අවශ්‍ය නිසා අපි ඉදිරියට මේ ඡේද කියවගෙන යමු. හරි. මොකද අපිට මේක ග්‍රමර් පාඩතව තියෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ තියෙනවා අපරෝ ඊනියොන් දු හංගුගේසෝ ඉස්සරහට ඉදිරියට තවත් අවුරුදු දෙකක් කොරියාවේ සිට හංගුගේසෝ සල්මියොන්සෝ වෙන ග්‍රම එකක් තියෙනවා. මියොන්සෝ මං කියලා දෙන්න සල් මියොන්සෝ
ඉල්ලා කොම්නිද පැහැදිලිද ඒ කියන්නේ ඉස්සරහට තව අවුරුදු දෙකක් කොරියාව මේ සල්මියන්සෝ ජීවත් වෙන ගමන් වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා පැහැදිලිද මේ මියොන්ස කෙනෙක් ක්‍රියාපදයකට දැම්මට පස්සේ අදහස් වෙන්නේ ඒ ක්‍රියාව කරන ගමන් තවත් ක්‍රියාවක් කරනවා කියන එක දැන් අපි මේ හිතමුකෝ පබල් මොකමියොන්සෝ බත් කන ගමන් හංගුගෝර කොංගහමුදා කොරියානු භාෂාව ඉගෙන ගන්නවා අර මියොන්සෝ මියොන්සෝ පැහැදිලිනේ මම මේ මගේ ග්‍රැමර් ලෙසන් වල වෙනම කියලා දෙනවා දැන්ට මතක් කිරීමක් තමයි කරන්නේ හරි ඊට පස්සේ මම අවුරුදු ඒ මිනිස්සයා අවුරුද්දට කලින් කොරියාවට ආවා ඇවිල්ලා එයා කියනවා කොරියාව ජීවත් වෙන ගමන් තවත් අවුරුදු දෙකක් ඉස්සරහට වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා කියලා ඊට පස්සේ කියනවා තොනල් මනි මොන් හුවේ ආ මේ දින හුවේ සල්ලි ගොඩක් ඉපැවුවට පස්සේ මේ හුවේ අපි කලින් ගත්ත මෙතන මේ චොනේ චොනේ කියන්නේ කලින් හුවේ කියන්නේ පස්සේ මේවා ඔගොල්ලොන්ට අර ප්‍රශ්නේ මිස් වෙන්න පුළුවන් තැන් උත්තරේ මිස් වෙන්න පුළුවන් තැන් හරි ලකුණු පහ අයින් වෙන්න පුළුවන් තැන් පැහැදිලිද එඳ මේ හුවේ චොනේ මේ අවධානයෙන් ඕගොල්ලෝ මතක තියාගන්න ඕන මොකද මේව තමයි හොඳම පොයින්ට් මේව තමයි පොයින්ට් කියන්නේ පැහැදිලිද මේන් ඉහා මහා විශාල දේවල් නැහැ ඔයාලා මෙන්න මේව හොඳට මොන විදියටද මේව පාවිච්චි කරන්නේ මොකද ඒ ඡේදයකට ආවට පස්සේ මොන තීරුමක් දෙතන එන්නේ ඉතින් මේ දේවල් දනවල පැහැදිලිව තීරුම් ගන්න ඕන හරිද එතකොට මොන් හුවේ සල්ලි පෙවුවට පස්සේ තුයන්ගේ තොරාකාසෝ ගමට තොරාකාසෝ මෙතන මේ සෝ දැම්මම ගිහිල්ලා ඒ ක්‍රියාව කරලා යනවා පැහැදිලිද ආපසු රටට ගිහිල්ලා චිබල් සරියකෝ හමිදා රියකෝ හදා මං කිව්වා යම් කිසි ක්‍රියාවක් කරන්න කියලායි හදන්නේ හරිද රියකෝ හදා දැම්මම එතකොට මිලිදී ගන්න කියලායි හදන්නේ මොකද්ද gedara කොරියාවේ සල්ලි ගොඩක් හම්බ කරලා තොනන් මනි මේ සල්ලි ගොඩක් හම්බ කරලා ඊට පස්සේ ගමට ආපහු ගිහිල්ලා ගයක් මිලදී ගන්න කියලා හදන්නේ. පැහැදිලිද? ඕක තමයි විස්තරය. එතකොට හරන මම ආයෙක පාරක් කියන්නම්. මෙන්න මේ වගේ ප්‍රශ්න තමයි එන්නේ. මීට වඩා ඡේදය තව විස්තර දෙකක් තුනක් තියෙන්න පුළුවන්. ඕක තමයි ඡේද ප්‍රශ්න කියන්නේ. පැහැදිලිද? මේ වගේ ප්‍රශ්නයක් දෙනවා. යට උත්තර හතරක් තියෙනවා. මේ වගේ විස්තරයක් තියෙනවා. ඉතින් ප්‍රශ්න හොඳට තේරුම් අරගෙන ඒ ප්‍රශ්නෙට අදාළ උත්තරේ ගන්න තමයි තියෙන්නේ. පැහැදිලිද? හරි. මෙතන තියෙන්නේ මේ මනුස්සය කවද්ද කොරියාවට ආවේ කියන එක. එතකොට අපි මේ ඡේදය කියවන්න ඕනේ. මේ මනුස්සය කොරියාවට ආපු දවස හොයාගන්න. ඉතින් පළවෙනිකව මම චීන දාතකේ ඒක අපට වැඩක් නැහැ. ඉතින් දෙවෙනි එකේ තියෙනවා මම අවුරුද්දට කලින් කොරියාවට ආවා කියන. එතකොට එතන මෙතන උත්තරේ අපිට ඇවිල්ලා තියෙනවා. 100%ක් සැටිස් නම් ඊට පස්සේ උත්තරේ හොයාගෙන මෙතන තියෙනවානේ. ඔරේ කියන්නේ මේ අවුරුද්දේ ඊනියොන්චුනේ අවුරුද්දේකට කලින් ඊනියොන්චුනේ අවුරුද්දට කලින් සම්නියොන්චුනේ අවුරුදු 3කට කලින් හරිද එතකොට අපිට එන්නේ කිලින්ම ඊනියොන්චුනේ කියන එක. ඒක මෙතන උත්තරේ තියෙනවානේ. හරිද? උත්තරේ සැටිස්නම් 100%ක්. අපි තවදුරටත් මෙතන වැදෙන්න ඕනේ නැහැ. පල්හා දේවල් අපිට තේරුම් ගන්න අවශ්‍යත් නැහැ. මොන දේවල් තිබ්බත් අපට වැඩක් නැහැ. පැහැදිලිද? ප්‍රශ්න තේරුම් ගත්තා. උත්තරේ අපට හම්බුණා. මෙතනින් උත්තරේ තෝරගත්තා. අපි ආයතට ගියා. මොකද අපිට තවත් ප්‍රශ්න තියෙනවානේ. හරිද? ප්‍රශ්නේ තේරුම් අරගෙන උත්තරේ 100%ක් ගැවුවට පස්සේ අපි කෙනෙක් පල්ලා ඊළඟ ප්‍රශ්නෙට යන්න. ප්‍රශ්නයක් නැහැ. මොකද ඔයාලට කාලය තියෙනවානේ. කාලය ඉතුරු කරගෙන මේ විදිහට හොඳට ප්‍රශ්න තේරුම් අරන් උත්තරය දීලා පල්ලයට ගියාට පස්සේ ඔයාලා නැවත පාරක් මුලින්නම් චෙක් කරගෙන එන්න පුළුවන්. හරිද? ඒක නිසා ඡේද ප්‍රශ්න කියන්නේ මෙන්න මෙව්වට. පැහැදිලිද? මේක තමයි ඡේද ප්‍රශ්න. හරි. අපි යමු මීට වඩා පොඩ්ඩක් සංකීර්ණයි කියලා හිතන එකකට. ගිහලා බලමු මොන විදිහට තියෙන්නේ කියලා. අපි යමු දෙවන ප්‍රශ්නට. මේ තියෙන්නේ දෙවන ඡේද ප්‍රශ්නේ. පළවෙනි එකට වඩා ටිකක් මේක සංකීර්ණයි කියන්නේ අර ග්‍රම කීපයක් තියෙනවා. ඕගොල්ලන්ට සමහර වෙලාවට පැටලෙන්න පුළුවන්. සහ මෙතන උත්තර ටිකක් හංගලා තියෙන්නේ. පැහැදිලිද? මේ හංගපු උත්තරේ ගන්නේ කොහොමද? මං තාම සරල පැහැදිලි කරලා දෙන්නම්. හොඳට අවධානයෙන් අහගෙන ඉන්න. හරි. මෙතනත් මුලින්ම කරන්න ඕනේ අනිවාර්ය ප්‍රශ්නේ කියවලා තේරුම් ගන්න. ප්‍රශ්නේ තේරුම් ගන්න මොකක්ද අහලා තියෙන්නේ කියලා. ඊට පස්සේ අපි ඡේද කියවද්දී අදාළ උත්තරේ අපි අරගන්න ඕනේ. හරි. මුලින්ම අපි ප්‍රශ්නේ කියවගමු. මේ රතපාටින් හයිලයිට් කරලා දෙන්නේ ඊ සාරම මේ මිනිස්සයා හංගුක් එම්සික් චුන්නේසෝ. හංගුක් එම්සික් කියන්නේ කොරියානු ආහාර චුන්නේසෝ අතරින් කොරියානු ආහාර අතරින් මුවස ජේල්චුවා හම්නිකා
මුවසල් මොනවටද ජේල්චුවාහම් නිකා මොනවටද වඩා කැමති පැහැදිලිද මෙච්චරයි ප්‍රශ්නේ ඊ සාරමන් මේ මනුස්සයා හංගුක් එම්සි චුංගේසෝ කොරියානු ආහාර අතරින් මුවසල් මොනවටද ජේල්චුවාහම් නිතා හම්නිකා ජේල්චුවාහම් නිකා පැහැදිලිද ප්‍රශ්නයන්න මෙච්චරයි මේ මනුස්සයා කොරියානු ආහාර වලින් මොනවටද වඩාත්ම කැමති පැහැදිලිද ඔන්න අපිට ඔළුවට අදහස ආවා ඊට පස්සේ අපි මේ ඡේද හොයාගෙන යනවා ඔය වඩාත්ම කැමති කියන එක කොතනද තියෙන්නේ කියලා පැහැදිලිද හරි අපි යමු චොනන් හංගුක් එම්සිගල් චුවාහම් නිදා එයා කියනවා කොරියානු ආහාර වලට කැමති ඒක අපට ප්‍රශ්නයක් නෙයි අපට අදාළ නැහැ හරි අයින් කරා ඊට පස්සේ කියනවා කරේසෝ ඒක නිසා හංගුක් සික්තන්ගේ කොරියානු සික්තම දානනේ ආපන ශාලාවට චජු කම් නිදා නිතර යනවා පැහැදිලිනේ චොනන් හංගුක් කම්සිගල් චුවාහම් නිදා මම කොරියානු ආහාර වලට කැමති කරේසෝ හංගුක් සික්තන්ගේ චජු කම් නිදා ඒක නිසා කොරියානු සික්තම් වලට නිතර යනවා පැහැදිලිනේ ඊට පස්සේ කියනවා හංගුක් සිත්තන්ගේසෝ කොරියානු ආපස ශාලාවේ පුල්කොගි කිම්චිචිගේ මෙයට තියෙන තව තෙන්ජන්චිගේ පිබිම්පා හරිද පම්නිදා ඒ සිත්තමේ කොරියානු සිත්තමේ පුල්කොගි කිම්චිචිගේ තෙන්ජන්චිගේ පිබිම්පා පම්නිදා කියන්නේ විකුණනවා පැහැදිලිනේ පම්නිදා කියන්නේ මොකද්ද පල්ද කියන එක පැහැදිලිනේ පල්දා පම්නිදාට පැහැදිලිනේ හරි පම්නිදා ඊට පස්සේ චොනන් කරචුංගේසෝ මම ඒ අතරින් පුල්කොගිවලට ජේල්චුවාහජිමාන් කාටද මේක තේරුනේ චොනන් කරචුංගේසෝ පුල්කොගිරල් ජේල්චුවාහජිමාන් අවංකව කියන්නේ අවංකව තමන්ගේ හිත දෙකඳව තමන්ගේ හදවතින් අහලා බලන්න මේක තේරුණාද කියලා මෙතන උත්තරේ මම කියන මෙතන උත්තරේ තියනවා කියලා හරිද හැබැයි මෙන්න මේ කැලස සමහර වෙලාවට ඔයාලා අතරමං වෙන්න පුළුවන් හරි බලමු ඊට පස්සේ කියන චුවාහජිමාන් මම තේරුම කියන්නම් පිස්සගිතෙමුනේ පිස්සදා කියන්නේ මිල වැඩි එතකොට ලාභය නะ සදා පිස්සගි තෙමුනේ මිල වැඩි නිසා චජු මොගල්ස් උපසම්නිදා නිතර අන්න හැකියාවක් නැහැ පැහැදිලිද හරි එතකොට මේ ජේල් චුවා හජිමාන් මේ මොකද්ද මේ චුවා හජිමාන් ජිමාන් කියන්නේ නමුත් ජේල් චුවා හජිමාන් වඩාත්ම කැමති නමුත් පිස්සගි තෙමුනේ චජු මොගල්ස් උපසම්නිදා මිලයන් නිසා නිතර කන්න හැකියාවක් නැහැ. එතකොට අපි මුඩින් මොකද්ද හොයාගෙන ආවේ? මුඩින් හොයාගෙන මොකද්ද? අපි හෙව්වේ ප්‍රශ්නේ අහලා තියෙන ඊ සාරමන් හංගු කම්සිච්චුන් ඒසෝ මුස ජේ චුවාහම් නේද? ආනේ මොකටද වඩාත්ම කැමති? මෙතන තියෙන්නේ ජේ පුල්කොගිර ජේ චුවාහජමන් පිස්සක දෙමිනේ චජමෝගල්ස් ඔප්සන්ද. පුල්කොගිර වල වඩාත්ම කැමති නමුත් මිල වැඩි නිසා නිතර කන්න හැකියාවක් නැහැ. පැහැදිලිද? දැන් අපිට ඒක වැදගත්ද? මිල වැඩි කියන එක මිල වැඩි නිසා නිතර කන්න විදියක් නැහැ කියන එක අපට වැදගත්ද? අපට වැදගත් නැහැ. අපට වැදගත් වඩාත්ම කැමති මොකද්ද කියන එක. මෙතන ජේ චුවාහජිමාන්. හරිද? වඩාත්ම කැමති නමුත්. හරිනේ වඩාත්ම කැමති යා. වඩාත්ම කැමති කියලා තියනවනේ. කැමති නැහැ කියලා නෑ. වඩාත්ම කැමති නමුත් මිල වැඩි නිසා කන්න හැකියාවක් නැහැ. පැහැදිලිද? එහෙනම් උත්තරේ මොකද්ද? වඩාත්ම කැමති පුල්කොගි. එවස අපි යට දෙනවා උත්තර හතරක් දෙනවා පුල්කොකි තියෙනවා පිබිම්පක් තියෙනවා කිම්චිචිගේ තියෙනවා තෙන්ජන්චිගේ තියෙනවා උත්තරේ මොකක්ද වෙන්නේ පුල්කොකි පැහැදිලි නේද ඊටාම සරලව කියන්නම් ආයක පාරක් මෙහෙම මෙන්න මේ විදිහට තමයි වාර අමාරුයි කියලා එන ප්‍රශ්නෙ මෙන්න මේ විදිහට මෙන්න මේක කවුරු හරි දැක්කොත් කාට හරි කියන්න පුළුවන් මේ ප්‍රශ්නේ හරි අමාරුයි කියලා ඇත්තටම අමාරුද නැහැ ප්‍රශ්නේ තේරුම් ගත්තා ආල දෙන වඩාත්ම කැමති මොකක්ද කියලා ඡේදෙට ගියා කොහෙද කියවෙන්නේ වඩාත්ම කැමති කියන එක මෙන්න මෙතන එකම තැනයි සඳහන් වෙන්නේ ජේල් චුවාජ්මාන් කියන එක මොනවටද පුල්කොගි වල එතනින් එහා ජේල් චුවා හදා කියන එකක් කොහෙවත් අපට හම්බෙන්නේ නැහැ පැහැදිලිද එහෙම හිතුවත්
ග්‍රම්‍යානම් මන නොදන්න වුණත් ප්‍රශ්න තුනේ නොතේරන වුණත් අපිට උත්තරේ ගන්න පුළුවන්. මොකද මේ ප්‍රශ්නේ මෙතන අහලා තියෙන ජී චුවා හම්ලිදා. ඉතින් ඔයාලට තේරෙන්නේම නැත්තම් මේ ප්‍රශ්නේ මොකද්ද කියලා බලන්න. ඒ ප්‍රශ්නෙට අදාළ වචනේ කොහෙද තියෙන කියලා හොයාගන්න. තේරෙන්නේම නැත්තම් මොනවා හරි දෙයක් තේරෙන්නේ නැත්තම් මේ වචන හොයාගන්න. සමහර විට ඒක හරියන්න පුළුවන්. පැහැදිලිද? හරිනේ. ඉතින් ඕක තමයි පළවෙනි ප්‍රශ්නට වඩා ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්. පැහැදිලිද? සංකීර්ණයි මෙවුව තමයි සංකීර්ණයි කියන්නේ. පැහැදිලිද? හරි. අපි මේ වගේම තවත් ප්‍රශ්නයකට යමු. ඉතින් මම ඔයාලට මතක් කරන්නම් ඇත්තටම ඔයාලට මේ කරන විදිය වැදගත් නම් ඔයාලට මම උගන්වන විදිය මොනවා හරි දෙයක් ලැබෙනවා නම් ඊට වා හිතන්න. ඔයාලා ළඟ අනිත් කෙනා, ඒ කියන්නේ මේ වගේ මේ දවස්වල එක්සෑම් වලට සූදානම් තවත් අය ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ වෙනුවෙනුත් මේක ෂෙයා කරන්න. මොකද ඔයා මම වගේම හැමදාමත් මම කියනවා වගේ අපි හැමෝම බලන්න ඉස්සරහට යන්න. ඉතින් ඔයා මේක තව කෙනෙක් ෂෙයා කරලා යාළ මේ ලකුණු පහක් ගන්නවා නම් ඒකේ ආශිර්වාද දෙවාට මොන මොහොතක හෝ ලැබෙනවා. අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින් ඒක නිසා මම කියන්නේ තවත් කෙනෙක්ට මේක ෂෙයා කරන්න. මොකද මමත් ලුකප් කැපකිරීමක් කරනවා. මම කැමති ඇත්තටම අපේ වුන් මෙහෙට එනවා නම් දවසින් දවස. මොකද මම ආව ජීවිතේ කොට දාන්න ඉතින් ඔයාලෙන්නේ ඒ අරමුණින් හැමෝම මෙහෙමයි. ඉතින් ඒක නිසා ඒකත් මතක් කරන ගමන් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නෙට යන්නේ පළවෙනි සහ දෙවෙනි ප්‍රශ්නට වඩා ටිකක් සංකීර්ණයකට. සංකීර්ණයි කියන්නේ සංකීර්ණ නෙමෙයි. හරිද? හරි. මෙතනත් අර විදිහම කරන්න. ආයතන දැන් මේක ඔයාලට එක්සෑම් එකට ආව ප්‍රශ්නයක්. දැන් ඔයා මේකට උත්තර දෙන්න ඕන. තමන්ගේ හිතරෙන් ගාවංක ඔන්න දැන් උත්තර දෙන්න යන්නේ. හරි. අපි ඒ විදිහට යමු. මුලින්ම කරන්නේ මොකද්ද? මුලින්ම කරන්නේ හරියට ප්‍රශ්න තේරුම් ගන්න එක. පැහැදිලිනේ? හරි. අපි තේරුම් ගමු ප්‍රශ්නේ. මෙච්චරයි කතාව. ඊ සාරමන් පියොන් මොනේසෝ හජි අනන්බසල් කොරසිප්සියෝ. පැහැදිලිද? ප්‍රශ්නේ තමයි මේක. ඊ සාරමන් පියොන් මොනේසෝ හජි අනන්බසල් කොරසිප්සියෝ. ජී අන්ත හජි අනන්බසල් නොකරන දෙය හජි අනන්ගසල් කොර සිප්සිියෝ. පැහැදිලීද? මේ මනුස්සයා රෝහලේ සිත හජි අනන්ගොසල් හජි අනන්ගොත් කරන්නේ නැති එක නොකරන එක කොර සිප්සිියෝ තෝරන්න. පැහැදිලීද? ප්‍රශ්න පැහැදිලින් දැ. මේ විදිර මෙක්සැමගේට වස්සේ මුලින්ම කරන්නේ ප්‍රශ්න දැක්කා ප්‍රශ්න මතර කියල තේරුම්ගන්න. පැහැදිලින් අහනෝ මෙතන ඒ සාරමන් පියොන්වනේසෝ හජි අනන්ගොසල් කොර සිප්සිියෝ. මේ මනුස්සයා රෝහලේ සිට කරන්න ඇති එක තෝරන්න. පැහැදිලිනේ? රයිට්. අපිට ඔන්න තේරෙනවා ප්‍රශ්නේ. හන්දේ අපි යනවා ඊළඟට ඡේද කියවන්න. හන්දේ ඒ කියන්නේ දැන් අපිට මේ ඡේද සම්පූර්ණ කියවන්න වෙනවා. පැහැදිලිනේ? ඡේද කියවන්න වෙනවා. හේතුව අපිට මේ උත්තර හතර ගන්න ඕන නිසා. පැහැදිලිනේ? හින්දා අපි මේ පාර අවබෝධයෙන් කියවගෙන යමු. හරි. ඔන්න කියනවා ඔජි පම්පුතෝ ඊයේ සිට පුතෝ සිට සිට ඔජි පම්පුතෝ ඔජේ පම්පුතෝ. පම් කියන්නේ රෑ, ඔජේ කියන්නේ ඊයේ. ඔයාලා මේවා දැනගෙන තියෙන මම මගේ වෙනම ග්‍රම පාඩම් වල මේවා කරගෙන යන්න තමයි හිතන් ඉන්නේ. ඔය කරනවා දැනට අපි එක්සෑම් එකට අගට් කරලා කරන්නේ. මොකද මේ දවස්වල ගොඩක් මහන්සිලා ඔයගොල්ලෝ ඒ පාඩම් කරන බව දන්න නිසා. හරි. එතකොට ඔජේ පම්පුතෝ ඊයේ රෑ සිට මොරිගා අපගෝ. හරිද? මොරිගා අපගෝ. මෙතන මේ ගෝ කියන කේ වගේම කියන අදහස එනවා මෙතන. දැන් බලන්න ගෝ කියන අදහස් ගොඩක් තියෙනවානේ. හරිද? යම්කිසි ක්‍රියාවකට දැම්මම ඒ ක්‍රියාව කරලා කියන අදහස එනවා. හරිද? හරි ඒ වගේ. එතකොට මොරිගා අපගෝ හිසේ අමාරුළු අමාරුවක් තියෙනා වගේම යොරිමරි නත්සන් නිදා. ගොඩක් උණ ගැනුණා. නත්සන් නිදා. මේ නත්සන් නිදා අතීතය. අත් ඔත් හෙත් අතීතය නත්සන් නිදා. යොරි මරි නත්සම් නිදා. උන ගොඩක් ගැනුණා ඊයරෑ. ඊයරෑ ඉඳන් මොරිගා අපගෝ ඔළුව රිදෙනා වගේම යොරි මරි නත්සම් නිදා. උන ගොඩක් ගැනුණා. පැහැදිලිද? දැන් පැහැදිලිනේ. හරි. ඊට පස්සේ තියෙනවා කනේසෝ. ඒක නිසා චොනන් ඔනල් පියොන්මොනේ කත්සම් නිදා. චොනන් ඔනල් පියොන්මොනේ කත්සම් නිදා. ඊයරෑ ඉඳන් උළු ගොඩක් අමාරුයි. ඒ වගේම උණ ගොඩක් ගන්නා ඒක නිසා මම අද චොනන් ඔනල් යොමුනේ කත්සම් නිදා. අතීතයේ පැහැදිලිව කත්සම් නිදා. මම අද රෝවල්ට ගියා. ඊට පස්සේ පියොන් ඔනේ නන් අපන් සාරම්දරි. අපන්
මේ වචනය විශේෂයි දැන් අපන් සාරම්භය අපන් අසනීප අසනීප සාරම්ධරි මෙතන බහුවචන අපන් සාරම්ධරි අසනීප මිනිස්සු දැල් ධම්ම බහුවචන අසනීප මිනිස්සු පියන් ගොනේන රෝහලේ අසනීප මිනිස්සු මනත්සම් නිදා මෙන්න මෙතන මාන්සම් නිදා කියන්නේ වැඩි කියන එක මනත්සම් නිදා ඒ කියන්නේ ගොඩක් හිටියා අත් අත්ොත් පැදින මෙතන හැමතැනම තියෙන්නේ මේ අත් 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 කියන එක පැදිලෙන්නේ අතීතයේ එතකොට රෝහලේ අසනීප මිනිස්සු ගොඩක් හිටියා පැහැදිලිනේ හරි ඊට පස්සේ කියනවා අයිසා සොන්සෙන් නිමි නායගේ ඩොක්ටර් වෛද්‍යවරයා මට කියනවා මෙන්න මෙහෙම මොකද කම්ගින් නිදා සම්ප්‍රතිස්සාව හරිද සම්ප්‍රතිස්සාව රාගෝ මරෙත්සම් නිදා මෙන්න මෙතනක් තියෙන්නේ අතීතයේ ප්‍රකාශ කරලා මොකද්ද මෙන්න මේ ක්‍රමය අපි දැනගන්න කම්ගි කියලා මේ රගෝ රගෝ හදා කියලා කියනවා රගෝ මරෙත්සම් නිදා කියලා කිව්වා රගෝ මරෙත්සම් නිදා ආ කම්ගි ඉන්දිදා රගෝ මරෙත්සම් නිදා කම්ගි කියලා කිව්වා සෙම්බතිසාව කියලා කිව්වා පැහැදිලිද රගෝ මරෙත්සම් නිදා මේ රායන මෙතෙන්ට යනවනේ රේ වෙනවා රායන මරෙත්සම් නිදා කියලා කිව්වා කියලා කිව්වා පැහැදිලිනේ හරි ඊට පස්සේ චොනන් පියන් ගොනේසෝ මම රෝහලේ සිට චුසාරල් මග්ගෝ චුසාරල් මග්ග කියන්නේ බෙහෙත් ගන්න ඔයාලා මතක තියාගන්න මෙහි ආවට පස්සේ අසනීපෙම හදාගන්න යන්න එපා මොකද මේ ලංකාව වගේ මේ අතට බෙහෙත් විඳින්නේ නැහැ දන්නානේ විඳින දන හරි අමාරුයි ඈ හැජන්නේ එහෙනම් මේ ආවට හරි පරිස්සම් තමයි වැඩ කරන්න ඕනේ හරි එතකොට රෝහලේදී චුසාරල් මග්ගෝ කියන්නේ ඉන්ජෙක්ෂන් එකක් ගහලා ගෝ කියන මග්ග මෙතන දැම්මම ඒ ක්‍රියාව කරලා වෙනවා මෙතන දැම්මම මොකද වෙන්නේ වගේම කියන දාස වෙනවා පැහැදිලිනේ අතන ක්‍රියාපදයක් නෙමෙයි නාමපදයක්නේ මෙතන තියෙන්නේ ක්‍රියාපදය ඒතකොට ක්‍රියාව කරලා වෙනවා පැහැදිලිනේ මග්ගෝ චුසාරල් මග්ගෝ කියන්නේ ඉන්ජෙක්ෂන් එක ගහලා යක්කුගේසෝ පාමසියෙන් යගල් සාකජිගෝ අන්න සාකජිගෝ සාකජිගෝ මිලදී අරගෙන සාකජිගෝ සාකජිගෝ අන්න දැන් දැනගන්න සාකජිගෝ යගල් සාකජිගෝ මිලදී අරගෙන බෙහෙත් මිලදී අරගෙන චිබරෝ තොරවත්සම් නිදා ගෙදරට නැවත ආවා තොරා වත්සම් නිදා වත්සම් නිදා තොරා වත්සම් නිදා පැහැදිලිනේ ගෙදර නැවත ආවා ඊට පස්සේ කියනවා යගල් මුක්කු බෙහෙත් බීලා හරිද ඉල්චි චර්යගෝ හම් නිදා ඉල්චි කියන වේලසෙන් චර්යගෝ හම් නිදා චදා නිදා ගන්නවා රියගෝ හදා මම ඔයාලට කියලා දුන්න එකකින් කරන්න කියලායි හදන්නේ නිදා ගන්න කියලායි හදන්නේ දැන් පොඩ්ඩක් පැටලලා ඇති හරි අපි මේක ලියාගමු ආයෙ මුලින්නම් හරි ඔජේ පම්පුතෝ ඊයේ රෑ සිට මොරිගා අපගෝ ඔළුව රිදෙනා වගේම යොරිමණි නත්සම් නිදා මොන ගොඩක් ගැනුණා ඊට පස්සේ කියනවා කරේසෝ ඒක නිසා චොනන් ඔනල් පියොන්ගොනේ කත්සම් නිදා ඒක නිසා මමද රෝහලට ගියා පියොන්ගොනේන අපන් සාරම්දරි රෝහලේ අසනීප මිනිස්සු මානත්සම් නිදා ගොඩක් හිටියා එතකොට ඊට පස්සේ කියනවා අයිසා සොන්සෙන් නිමි නායගේ කම්ගි ඉම්නිදා ඩොක්ටර් මට කියනවා කම්ගි රාගමරෙත්සම් නිදා කියලා කිව්වා පැහැදිලිනේ පියොන් ඔනේසෝ චුසාරල් මග්ගෝ මම රෝහලෙන් බෙහෙතක් විදගෙන යක්කුගේසෝ යගල් සාගජිගෝ පාමසින් බෙහෙත් මිලදී අරගෙන චිබරෝ තොරවස්සම් නිදා ගෙදරට ආවා යගල් මොක්කෝ බෙහෙත් දීලා ඉල්චි චරගෝ හම්නිදා බෙහෙත් බීල වෙලාසි නිදාන කියලායි හදන්න උත්තර හතර තියනවා මෙහෙම ඊට පස්සේ යගල් පදත්සම් නිදා බෙහෙත් ලබා ගත්තා චුසර මජත්සම් නිදා ඊට පස්සේ ඉන්ජෙක්ෂන් එකක් ගහගත්තා අපන් සාරාමම පක්සම් නිදා අසනීප මිනිස්සු දැක්කා ඒ වගේම ඒසාර මන්නත්සම් නිදා ඒ කියන්නේ වෛද්‍යවරයා මුණ ගැසුණා පැහැදිලිනේ හරි
කතන්දරේ මෙච්චරයි. කතන්දරේ මෙච්චරයි. ප්‍රශ්නේ තියෙනවා ඊසාරමන් පියොන්වනේ සුහජයන් රොසල් කුරසිප්සියෝ මේ මිනිස්සයා රෝහලේ සිට කරේ නැති එක තෝරන්න. ඊට පස්සේ මෙන්න මේ දේවල් ටික කරලා තියෙනවා. ඔන්න අපි දැන් රෝහලේදී කරපු දේවල් බලමු. ඔජේ පම්පුතෝ මොරිගා අපගෝ ඊයේ හවස ඉඳන් ඔළුර දිනා වගේම උණ ගොඩක් ගැරුණා. ඒක අපට වැඩක් නැහැ. ඊට පස්සේ කියනවා කරේසෝ ඒක නිසා මම අද රෝහලට ගියා. ඒක වැඩකුත් නැහැ. අපිට අහන්නේ පියොන්වනේස හජි අනන්ගොසල් රෝහලේසට කරපු නැති එක. ඊට පස්සේ ඔන්න කියනවා අයිසා සොන්සෙනිමි නායගේ කම්ගි ඉම් නිදාරාග මරිත්සම් නිදා. හරිද? එතකොට ඩොක්ටර් කියනවා මට කම්ගි කියලා. හරි. ඒකත් පොඩ්ඩක් ලයින් කරමු. ඔන්න ඊට පස්සේ පියොන්වනේසෝ චුසාර මග්ගෝ. ඔන්න රෝහලේද කරපු එක දෙයක්. මේ ඉන්ජෙක්ෂන් එකක් ගහලා තියෙනවා. ඊට පස්සේ යක්කු ගේසෝ යගල් සාහජිගෝ. යක්කු කියන පාමසියෙන් බෙහෙත් මිලදී අරගෙන. ඒක අපට වැඩක් නැහැ. හරිද? පාමසියෙන්නේ හොස්පිටල් එකේ නෙමෙයි. චිබරෝ තොරවත්සන් දගදරට ආවා බෙහෙත් බිල නිදාගන්න කියලා හදන්නේ. යගල් මොකෝ ඉති චරගෝ අම්දා. ඒක වැඩකුත් නැහැ. හරි. රෝහලේදි කරේපු නැති එක. යගල් පදත්සන් නිදා. බෙහෙත් ලබා ගත්තා. හරිද? බෙහෙත් ගත්තක මෙන්න මෙතන. යක්කු ගේස යගල් සාපජිකෝ. පාමසියෙන් බෙහෙත් මිලදී අරගෙන. හරි. දැන්ට පොඩ්ඩක් එදෙන තියමු. තුසාරන් මජස්සන් නිදා. හරිනේ. හොස්පිටල් එකේදී කරපු නැති එක. තුසාරන් මජස්සන් නිදා. බෙහෙත් ඉද්දද විද්දා. අපන්සාරම පත්සම් නිදා. අසනීප මිනිස්සු දැක්කද? අපන්සාරමී මනත්සන් නිදා. මේ අසන්සාරම්දරි මනත්සන් නිදා. අසනීප මිනිස්සු ගොඩක් හිටිය කියලා කිව්වා. ඊට පස්සේ ඓසාරල් මන්නත්සන් නිදා. ඒ කියන්නේ වෛද්‍යවරේ මුණ ගැසුණද? ඔව් වෛද්‍යවරේ මුණ ගැසුණා. එයා තමයි කිව්වේ කම්බි නිදාරාගු මරිස්සන් නිදා කියලා කිව්වේ එයා. හරිද? හරි. එතකොට යගල් පදත්සන් නිදා. හොස්ටල් එකේදී බෙහෙත් ගත්තද? ඔන්න ප්‍රශ්නේ. එහෙම එකක් කරේ නැහැ. පැහැදිලිව මෙතන තියෙනවා යක්කු ගේසු යගල් සාකජිගෝ කියලා. හරිද? පාමසින් බෙහෙත් මිලදී අරගෙන. පැහැදිලිනේ. එතකොට ඒක හොස්පිටල් එකේදී කරපු දෙයක් නෙමෙයි. පැහැදිලිනේ. ඔන්න ඉතින් මේක නම් ඇත්තටම ටිකක් ඔයාලට සංකීර්ණයි කියලා හිතනවා ඇති. ඇත්තටම මේක සංකීර්ණ නැහැ. හරිම සරලයි. පැහැදිලිනේ. හරි. මම මේ විදිහට ඔයාලට කම්පියුටර් එකේ ප්‍රශ්න කීපයක් කරලා පෙන්නන්නම්. මේක ඔයාලට සමහරට දකින්න පොඩ්ඩක් අපහසුත් ඇති. ඒක නිසා මම මේ විදිහට ඔයාලට මේ විදිහට කරලා පෙන්නන්නේ මට උඩවලට හයිලයිට් කරලා පෙන්නන්න පුළුවන් මෙන්න මේ දේවල් තමයි ඉන්නවනේ මෙන්න මේ දේවල් තමයි විශේෂ මතක තියාගන්න ඕනේ කියලා. ඒක නිසා මේ විදිහට කරන්නේ. මම ඔයගොල්ලන්ට කියන්නේ හොඳින් අවධානයෙන් පාඩම් කරන්න, වචන පාඩම් කරගන්න, වැඩිපුර පේපර්ස් කරන්න. ඒ වගේ මොනවා හරි ප්‍රශ්නයක් මේනකන් නොතේරෙන මොනවා හරි දෙයක් තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාලා දවසින් දවස ඉගෙන ගන්න ප්‍රමාණය වැඩි කරගෙන මේ කොරියාවට දවසින් දවසින් ප්‍රමාණය වැඩි වෙනවා නම් ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලා මොන හරි දෙයක් ගත්තා නම් මේ ඩග වටිනවනම් වැඩගත් කියලා හිතෙනවනම් තවත් යාළුවෝ ටෙක්ස් ෂෙයා කරන්න. මේ දවස්වල එක්සෑම් දී නැය හොඳට මහන්සිලා එක්සෑම් කරලා යන්න අනිවාර්යෙන්ම ඔයාලට පුළුවන්. මම දන්නවා මේක බලන ඔයාලට අනිවාර්යෙන් කොරියාවට එන්න පුළුවන්. බය වෙන්න එපා. අපිට ඕනේ අවශ්‍යතාවය, උනන්දුව, කැපවීම මේ තුන තියෙනවනම් අනිවාර්යෙන් පුළුවන් අපිට ඕනම දෙයක් කරන්න. තවත් දවසක මේ වගේ වීඩියෝ එකක් මම බලාපොරොත්තු වෙන අතර සමුගන්නම්. සියලු දෙනාට ජය වේවා.